මෙන්න විශේෂ පුවතක්. අද පස්වරුවේ විරෝධතා පෙළපාලියක ගමන් කළ සාරසවිශේෂයෙන් පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් පැන නැගුණා. මෙහිදී ඉතා කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් මර්ධනය කිරීමට ගිය පොලිස් කණ්ඩායම ඔවුන්ට බරපතල ලෙස සුහදව අවවාද කොට තම නිවෙස් බලා යාමට අවසර ලබා දුන්නා. ඒ සඳහා විශේෂ බස් රථ සේවාවක් ද ලබා දීමට පියවර ගෙන තිබුණු පොලිසිය. අසාධාරණ සල්ලි සතපාකත් අපට එපා. අපේ වැටුප හොඳටම අපිට ප්‍රමාණවත්. මේ රයිට්ටි අසාධාරණේ රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්ව වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා. පොලිසිය ලංකාවේ අපේ පොලිසිය ජනතාවගේ හිත දිනාගත්ත පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය ජනතාවගේ හිත දිනාගත්ත. ඒයි මල්ලි මොනවද ඔය කරන බලු වැඩේ අනුගේ සල්ලි හොරකම් කරන එක හරිම කැත වැඩේ. අනේ සර් ගාන්නේ පාඋදේ ඉඳලා නැතිව පඩේ පොකට් යවෙ ඒකයි අතේ සතේ නැතේ. අනේ මගේ පුතේ ඔය දේවල් හරි නැතේ රැකියාවක් කරගෙන හොඳ ළමෙක් වෙන රටේ. සර් දුන්න ටෝක් එකට මට එන්ඩෙන්ඩත් වගේ මෙන්න පුතේ රුපියල් 100ක් ගන්න හොඳට වටේ. මගේ නම පොකට් සමන්. මම දැන් හොඳ ගොවියෙක්. පොලිසිය මාව යහමගට දාපු නිසා මම දැන් රටට වැඩදායි පුද්ගලයෙක්. මල්ලි පොඩුවට ටිකට් එකක් දෙන්නකෝ. සල්ලි පාරාලාමේ. පාරාලාමේ කියලා වාඩි වෙන්නකෝ. නෑ නෑ මල්ලි මේක තියාගන්න. ඔගොල්ලෝ බොහොම දුක් මහන්සියෙන් හම්බ කරන්නේ. ඊවට අහනවය පාරාලාමිලා අපි නීට වඩා වටිනවනේ. නෑ අපි මාලි මේ නහරම කා වැදිලා. ධර්මය දන්නා හරි නීති රීති දරනා. අවුවේ දුක්කකා අම්මාගම් පාදා දෙන්නා. නිදි සාර ධර්මහින්දා ජනතාව දෑත දෙන්නා. අඟුලාන ප්‍රදේශයේ අවට පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. මේ වගේ පොලිසියක් මේ ආත්මේදී විතරක් නෙමෙයි හැම ආත්මයකින්ම අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.